සිංහල හැමෝටම සුබ දවසක් අද වලට කියලා දෙන්න ආවේ මෙන්න මේ ජාතිය හොඳ LED බල්බ් එකක් නිර්මාණය කරගන්න කොහොමද හොඳට එළිය තියෙන ගෙදරට මැති වෙන්න. ඉතින් අපි යන් මේ ජාතිය LED බල්බ් එකක් නිර්මාණය කරන්න කොහොමද අඩු මුදලකින් නිර්මාණය කරන්න කොහොමද කියලා මම මේ පරිපථය හදන හැටි සියලුම දේවල් කියලා දෙනවා. වීඩියෝ එක ස්කිප් නොකර බලන්න, ඩයග්‍රෑම් එකත් ඔයගලන්ට දෙනවා. ඉතින් අපි යන් වීඩියෝ එකට. මම මේ බල්බ් එක නිර්මාණය කරන්න ලබා ගත්තේ මෙන්න මේ ජාතිය අයින් කරලා තිබ්බ LED බල්බ් එක LED ප්ලේට් එකක් නිසා. ඉතින් මම ඔයාලට පෙන්නන්න මේ එක බල්බ් එකක් වැඩ කරන වෝල්ට් ප්‍රමාණය මේ විදියට මම හදාගත්තු LED ටෙස්ටර් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක නිර්මාණය කරගන්න මම ඊලි ලින්ක් එක දාන්නම් බලලා වැඩේ නිර්මාණය කරගන්න පුළුවන් හොඳ වටින උපකරණයක්. ඔයාලට බලන්න පුළුවන් වෝල්ට් 1.85ක් වගේ 1.85ක් වගේ වොට් ප්‍රමාණයක එක බල්බ් එකක් දැල්වෙනවා. අඩු මුදලකින් LED බල්බ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. හොඳයි, මම පරිපථය නිර්මාණය කරන්න ඉස්සෙල්ලාම මෙන්න මේ විදියට 225 RCA වොට් මයිල කැපැසිටරයක් ලබා ගන්නවා. හොඳයි, ඊළඟට මම 1 MΩ ප්‍රතිරෝධකයක් අරගෙන 1 MΩ ප්‍රතිරෝධයක් අරගෙන මම ගත්තු මයිල ට්‍රාන්සිස්ටර් අග්‍ර දෙක අතරට මේ විදියට පාස ගන්නවා. සමාන ට්‍රාන්සිස්ටර් එකේ කැපැසිටරේ අග්‍ර දෙක අතරට මෙන්න මේ විදියට පාස ගන්නවා 1 MΩ රෙජිස්ටරේ. 1 MΩ රෙජිස්ටරේ මේ විදියට අග්‍ර දෙක අතරට මේ විදියට හොඳින් සෝල්ඩරින් කරගන්න. මේ දෙක හොඳින් සෝල්ඩරින් කරන්න මේ AC කරන්ට් සප්ලයි දෙන ආරම්භක ස්ථානයේ හින්දා. ඊළඟට මේ විදියට ඩොට් බෝඩ් එකක් ඔයාලා ලබා ගන්න, මේ විදියට සකස් කරගන්න මෙම පරිපථය නිර්මාණය කරගන්න. මේක තමයි අපි පරිපථය නිර්මාණය කරගන්නේ. හොඳයි, මම ඊළඟට මේ මම ගත්තු ඩොට් බෝඩ් එකට මේ සිදුරු දෙකට මේ විදියට කැපැසිටර් සහ කැපැසිටරේ අග්‍ර දෙකට සම්බන්ධ කරගත්තු 1 MΩ ප්‍රතිරෝධකයක් සමග ඩොට් බෝඩ් එකට මෙය පාස ගන්න සූදානම් වෙන්නේ මේ විදියට. මේ විදියට තියලා මේක අග්‍ර දෙක මම ඩොට් බෝඩ් එකට මේ විදියට පාස ගන්නවා. මේක සෝල්ඩරින් වෙන්නේ නැත්තම් ඩොට් බෝඩ් එක සහ අග්‍ර දෙක වැලිකඩ දාසි කැබල්ලකින් හූරලා ඔයාලා ගන්න. හොඳයි, ඊළඟට මම අපි ලබා දෙන 230 වෝල්ට් AC කරන්ට් එක DC බවට පරිවර්තනය කරගන්න 1N4007 කියන ඩයෝඩ් එක පාවිච්චි කරනවා. මොකද අපේ මේ බල්බ් වලට ලොකු ඇම්පියර් එකක් අවශ්‍ය නැති හින්දා 1N4007 කියන ඩයෝඩ් එක පාවිච්චි කරලා මේක මම DC කරගන්නවා. අපි බලමු කොහොමද DC කරගන්නේ කියලා. 1N4007 ඩයෝඩ් එක සම්බන්ධ කරලා කොහොමද සම්බන්ධ කරන්නේ ඒ ඔක්කොම මම කියලා දෙන්නම්. හොඳයි, මම ඩයෝඩ් එක සම්බන්ධ කරගත්තා. ඩයෝඩ් එක සම්බන්ධ කරගත්තේ මෙන්න මේ ආකාරයට. ඔයාලට බලා ගන්න පුළුවන් ඇනෝඩ් එක ඩයෝඩ් එක ඇනෝඩ් පැත්ත සම්බන්ධ වෙන්නේ අනෙක් ඩයෝඩ් එක කැතෝඩ් පැත්තට. ඒ විදිහට ඩයෝඩ් හතර මම සම්බන්ධ කරන් තියෙනවා. ඔයාලට පුළුවන් මම ඩයග්‍රෑම් එක දානවා ඒකේ තියෙන විදිහට මේක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ ඇනෝඩ් පැත්තයි කැතෝඩ් පැත්තයි සම්බන්ධ වෙන ඩයෝඩ් දෙක තියෙනවනේ. ඒකේ එතන පාස්සලා තියෙන එක තමයි එතන පාස්සලා තියෙන පින් එකට තමයි අපේ AC කරන්ට් එක ඉන් කරන්න ඕනේ. ඒ කියන්නේ කැපැසිටරේ හරහා එන AC කරන්ට් එක ඉන් කරන්නේ එතනට. මේ පැත්තරත් එහෙමයි. අනිත් පැත්තර නිව්ට්‍රල් ලයින් එක තින් කරන්නේ ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි සම්බන්ධ වෙන තැනට. අපි එතන පාස්ස ගමු. හරි, මම දැන්
ඇනෝඩ් එකයි කැතෝඩ් එකයි සම්බන්ධ වෙන ඩයෝඩ් දෙක සම්බන්ධ වෙන තැනට මේ විදියට එන්න මේ විදියට පාස්ස ගන්නවා කැපැසිටරේ එකක්ක්‍රයක්. ඒ කියන්නේ කැපැසිටරේ අවුට් AC අවුට් වෙන අක්‍රේ පාස්ස ගන්නවා මේ විදියට. ස්ටෑන්ඩ් එක අරගෙන මේ විදියට තියලා මම පිළිවෙලකට මේ විදියට සෝල්ඩරින් කරගන්නවා. හොඳයි, ඊළඟට මම 100 ohm 2 volt resistor එකක් ලබා ගන්නවා. හොඳයි, මම 100 ohm 2 volt resistor එක සම්බන්ධ කරගන්නවා. ඩයෝඩ් වල සම්බන්ධ කරා මම ඉස්සෙල්ලා කිව්වා කැතෝඩ් පැත්තයි ඇනෝඩ් පැත්තයි එකට සම්බන්ධ වෙන තැන මුල්ලක් තියෙනවා කියලා. ආන්ගේ මුල්ලට තමා 100 ohm resistor එකේ මම 2 volt resistor එක පාස් කරන්නේ. මොකද එතනට තමා අපේ AC supply එකේ න්‍යූට්‍රල් ලයින් එක සම්බන්ධ කරන්න ස්ථානයේ හින්දා මේ විදියට සම්බන්ධ කරගන්න පාස ගන්නවා. මේ දෙක ඩයෝඩ් එකත් ඒ විදියටම මේ විදියට නමාගෙන රෙජිස්ටර් එකත් එක සම්බන්ධ කරගන්නවා. පාසකම අපි රෙජිස්ටර් හා ඩයෝඩ් එක යක්‍රේ සම්බන්ධ කරගන්නවා. හොඳයි අනුනේ, පරිපතේ වාට පේනවා මෙතන කැතෝඩ් දෙක එකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මෙතනින් තමයි පරිපතේ ධන DC අවුට් වෙන්නේ. ඉතින් මෙන්න මේ පින් එක මම යටර දාලා තියෙනවා ධන DC අවුට් වෙන. ඒක මම පොඩ්ඩක් මෙතනට අරගන්නවා. මෙතනට අරන් ජම්පර් එකක් දාගෙන මෙන්න මේ පැත්තට මම සම්බන්ධ කරගන්නවා. ඊළඟට ඔයාලට පේනවා මේ පැත්තේ කිසිම ඉරක් මොකවන්නේ. මේ තමයි ඇනෝඩ් පැත්ත. මේ පැත්තේ තමයි රින සප්ලයි එක සම්බන්ධෙන්නේ. ඒකින්ද මම ඒ ටික පොඩ්ඩක් මේ පැත්තට දික් කරගන්නවා. මොකද සෙනර් ඩයෝඩ් එක 33 වෝල්ට් සෙනර් ඩයෝඩ් එක සම්බන්ධ කරගන්න ඕනේ හින්දා. හරි, අපි වැඩේ කරලා බලමු. මේ මම තියාගන්නවා මේක ධන සප්ලයි එන වයරක යටි පැත්තේ මේ පැත්තට සම්බන්ධ කරගන්න මේ විදියට. තුන්සරේ අරගත්ත මේ විදියට සම්බන්ධ කරගෙන මම මේ පැත්තට වෙන්න මේක තියාගන්නවා. ජම්පර් කම්බි කැලේකෙ මම පොඩ්ඩක් මේ සයිඩ් එකට ගන්නවා. ඔයාලට පුළුවන් ලස්සනට මේක ඩිසයින් කරලා නිමරදිව නිර්මාණය කරගන්න. මොකද මම මේ පැත්තට ගත්තේ මගේ ඉඩ හදා ගන්න ඕනේ හින්දා මේ පැත්තට ගන්නවා. ඊකට මේ කෙලින් මේ හරියෙන් මේකත් පිනාග්‍රියත් පාස්ස ගන්නවා. මේ තමයි 33 වෝල්ට් සෙනඩ 33 වෝල්ට් සෙනඩ ඩයෝඩ් එක. අපි මේක පරිපථයට සම්බන්ධ කරගෙන බලමු. මේක පරිපථයට සම්බන්ධ කරගන්නේ DC වෙලා එන ධාරාව අඩු කළා මේකට ලබා දුන්නා. මෙතනින් ස්ථාවර වෝල්ටේජ් එකක් ලබා දෙනවා 33 වෝල්ට්. ඒකින්ද තමයි මේක ලබා ගන්න රෙගුලේටරයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. මේ ගැන අපි වීඩියෝ මාලාවක් කරනවා. ඔයාලට පුළුවන් මේක ඉගෙන ගන්න ඉලෙක්ට්‍රොනික ලෙසන් පාඩම් මාලාවෙන්. මොකද මම 33 වෝල්ට් වලට තමයි මෙන්න මේ LED බලුප් ටික නිර්මාණය කරලා තියෙන්නේ සමාන්තරගතව. හොඳයි, මම පරිපථයට සෙන ඩයෝඩ් එක දමා ගත්තා. ඉතින් මම කියන්න ඕනේ මේ ධන අවුට් මම ඉස්සෙල්ලා ඔයාලට කැතෝඩ් පැත්තෙන් තමයි DC වුණාම ධන අවුට් වෙන්නේ කියලා. ඉතින් ධන අවුට් එකට මම සෙන ඩයෝඩ් එකේ කැතෝඩ් පැත්ත සම්බන්ධ කරන් ඉන්නවා. රින අවුට් වෙන පැත්තට සෙන ඩයෝඩ් එකේ ඇනෝඩ් පැත්ත සම්බන්ධ කරන් ඉන්නවා. එහෙම නැත්නම් ධන පැත්ත සම්බන්ධ කරන් ඉන්නවා. එහෙම සම්බන්ධ කරන්නේ මේම සෙන ඩයෝඩ් එකේ නිවැරදි ක්‍රියාකාරීත්වය සිදුවෙන්නේ රිවර්ස් බයස් වලට. ඉතින් 33 වෝල්ට් ස්ථාවර වෝල්ටේජ් එක ලබා ගන්න අපිට මේකේ ධන රින මාරු කළා තමයි අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. ඒකයි මම එහෙම සම්බන්ධ කරේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ ඩයග්‍රෑම් එක අනිවාර්යෙන් දානවා. ඒක විදිහ නිර්මාණය කරගන්න පුළුවන්.
හරි අපි මේක සම්බන්ධ කරගමු. මේ විදිහට හොඳට සෝල් ට්‍රින් කරගන්න. ඉතින් අපේ වීඩියෝ හොතනම් බලන්න, ෂෙයා කරන්න, තව කට්ටියට බලන්න. ඔයාලත් මේ වගේ බලුප් නිර්මාණය කරන්න පුළුවන් නම් නිර්මාණය කරලා අපිටත් බලන්න. අපේ Facebook page එකට තියෙනවා, ඒකට සම්බන්ධලා ඒකට දාන්න, නැත්නම් group එකට දාන්න. හරි. සෙනඩයෝඩ් එකත් අපි සම්බන්ධ කරගත්තා. හොඳයි, මම ඊළඟට සම්බන්ධ කරගන්න මයික්‍රෝෆැරඩ් 47 CI volt කැපැසිටරයක්. මේ කැපැසිටරේ සම්බන්ධ කරගන්නේ අපිට අපේ LED බලුබ් වලට හොඳ පිරිසිදු ස්මූත් වෝල්ටේජ් එකක් දෙන්න ඕන හින්දා අපි මේක සම්බන්ධ කරගමු. හොඳයි, මම මේක සම්බන්ධ කරගත්තා. ඉතින් මේකේ කැපැසිටරේ රින පැත්ත සම්බන්ධ කරන්නේ සෙන ඩයෝඩ් එකේ රින අවුට් වෙන පැත්තට. ඒ කියන්නේ සෙන ඩයෝඩ් එකේ මම හදපු විදියට නම් යටි පැත්තට, ඉර නැති පැත්තට. ඊළඟට ධන අවුට් වෙන්නේ සෙන ඩයෝඩ් එකේ ඉර තියෙන පැත්ත, කළු පාටිර තියෙන පැත්ත. ඒ කියන්නේ මේක රිවර්ස් බයස්ින්ද මාරු වෙලා තියෙන්නේ. ඒකයි මේ පිළිබඳව අපි ඉලෙක්ට්‍රොනික ලෙසන් පාඩම් මාලාවෙන් ඔයාලට මුලින් ඉඳන් කියලා දෙන ඒවට සම්බන්ධ වෙලා ඒවත් බලන්න. ඉතින් ඊළඟට මම කැපැසිටරේ ධන සම්බන්ධ කරනවා සෙන ඩයෝඩ් එකේ ධන අවුට් වෙන පැත්තට, කැපැසිටර් ඍණ සම්බන්ධ කරනවා සෙන ඩයෝඩ් එකේ ඍණ අවුට් වෙන පැත්තට. හරි, අපි මේක සෝල්ඩරින් කරගමු. පරිපථය සම්බන්ධ කරගන්නවා ආධාරකයට සම්බන්ධ කරගෙන මේක සෝල්ඩරින් කරගන්නවා. හොඳයි, ඊළඟට මම අපි හදාගත්තු පරිපථයට මේ විදියට AC කෝඩ් එකක් සම්බන්ධ කරගන්නවා. අපි සම්බන්ධ කරලා බලමු මේ විදියට අපේ පරිපථය සාර්ථකද කියලා. මේ විදියට සම්බන්ධ කරනවා. හොඳයි, යාළුවනේ පරිපථය සම්පූර්ණයෙන්ම සාදාගත්තා. මම ඔයාලට පෙන්නන්නම් මේ විදියට AC කරන්ට් එකකට සම්බන්ධ කරලා කොහොමද එළිය කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් එළිය තෙල් වෙනවා. හොඳ එළියක් තියෙනවා. මම එක අපහසු ඉදන් ගලවනවා. හොඳ යාළුවනේ, ඉතින් මේ විදියට හොඳ එළියක් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. මේකේ මම ඉස්සෙල්ලා කිව්වා මේ ප්ලේට් එක මම හදාගත්තේ වොට් 33ට වැඩ කරන්න කියලා. නමුත් මම කරගෙන යනකොට මම ගෙහිලා තියෙන සෙනඩ් අවුට් පොඩි සෙනඩ් අවුට් ගෙහිලා තියෙන්නේ 33 වෝල්ට් වලට සම. ඉතින් මම වෝට් 48 සෙනඩ් අවුට් එකක් නැවත රැගෙන ඒක වෝට් 5ක් දරා ගන්න පුළුවන් සෙනඩ් අවුට් එකක් මෙතනට සම්බන්ධ කරා. වෝට් 5ක් දරා ගන්න පුළුවන් සෙනඩ් අවුට් එකක් තමයි මෙතනට සම්බන්ධ කරේ. මේ තියෙන ලොකු සෙනඩ් අවුට් එකක්, කුඩා සෙනඩ් අවුට් ඔයාලා සම්බන්ධ කරන්න එපා. ඒ කියන්නේ වොට් එකේ දෙකේ වගේ සෙන ඩයෝඩ් සම්බන්ධ කරන්න පානේ. සෙන ඩයෝඩ් එක පිච්චෙනවා. ඉතින් නැවත මම මේ ප්ලේට් එක සමාන්තරගතව සම්බන්ධ කරගෙන තමයි ඒ වෝල්ටේජ් එක ඔයාලට දීලා පෙන්වුවේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ පරිපථයක් හදන්න. තව දෙයක් කියන්න ඕනේ, මේ පරිපථය නිර්මාණය කරනකොට අනිවාර්යයෙන්ම මේ අවුට්පුට් එකට ඔයාලා යම් කිසි උපකරණයක්, ඒ කියන්නේ ඔයාලා හදන උපකරණය සම්බන්ධ නොකර පවා දෙන්න එපානි. එතකොට මේ කැප් එක, මේ මයිලා කැප් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාලටත් වෙන හානි වෙන්න පුළුවන්. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ පරිපථයේ ගොඩාරිය පරිස්සමෙන් නිර්මාණය කරගන්න ඕනේ. මොකද මේක හොඳ කරන්ට් එකක් එන හින්දා කරන්ට් එක වදින්න පුළුවන්, අනතුරක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් හොඳට කල්පනාවෙන් හොඳ ආරක්ෂිතව මෙම පරිපථය නිර්මාණය කරන්න. මම LED හෝල්ඩරේ වයර් එක මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මෙන්න මේ ආකාරයට AC කරන්ට් එක දෙන්න. ඊට පස්සේ මම නැවත
මේ ආකාරයට අනිත් LED වලදී තියෙන අනිත් පැවර එක සම්බන්ධ කර ගන්නවා. හොඳයි, මම මේ දෙක සම්බන්ධ කරගත්තා. ඊට පස්සේ මේක මම මේ විදිහට අතුරට දානවා, අතුරට දානවා. තව දෙයක් කියන්නවලු, මෙන්න මේ රෙජිස්ටර් එක ගොඩාරියක් රත් වෙනවා. මේකට වැඩි වෝට් ප්‍රමාණයක් රෙජිස්ටර් එකක් යොදා ගන්න. ඒ කියන්නේ 100 IM වෝට් ප්‍රමාණය වැඩි කරන්න. එතකොට රත් වීම අවම කරගන්න පුළුවන්. මේ විදිහට යොදා ගන්නවා. අතුරටම කළා. අපි සම්බන්ධ කරගමු. ආකාරයට අතුරටම කළා සම්බන්ධ කරගමු. ඉතින් මම මේකට මේ විදිහට ග්ලූ ගන් පොඩ්ඩක් දාගන්නවා. කතා දිසින් හරි ගැලිවුණොත් එහෙම කියලා ඒ දාගන්නවා. ගන් දාගෙන LED ප්ලේට් එකටත් මේ විදියට අතුවට LED ප්ලේට් එක නම් ගූගල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. දාලා කවර් එකෙන් මම මේ විදියට වහ ගන්නවා. හොඳට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බලුබ් එක. අපි මෙහෙම තිති දැල්වල බලමු කොහොමද එළියේ කියලා. හොඳයි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් බල්බ් එක නිර්මාණය කරා අපි. රුපියල් 250ක් වගේ මුදලක් මට ගියේ මේ බල්බ් එක නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ බල්බ් එක නිර්මාණය කරලා ගෙදරට ලයිට් ලබා දෙන්න. බල්බ් එකක් නිර්මාණය කරගන්න අඩු මුදලකින් හොඳ බල්බ් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, නොටිෆිකේෂන් බටන් එක ඕල් කරලා තියාගන්න, එයාගම අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න, පේජ් එකට සම්බන්ධ වෙන්න, අනිවාර්යයෙන්ම කමෙන්ට් දාන්න. අපි ඒ වෙද හැම දෙයකටම රිප්ලයි කරන වගේම ඉලෙක්ට්‍රොනික ලෙසන් පාඩම් මාලාවත් බලන්න, ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත ආයි හම්බෙමු.